මේ දිනවල ලංකාවේ ලොකු කතාභහක් ඇතිවෙල තියෙනවා ජංගම දුරකතන භවිතය පිළිබඳව විශේෂෙන්ම පාසැල් දරුවන් ජංග දුරකථන පාවිච්චි කරලා තමන්ගේ ප්‍රචන්ඩත්වය විදහධක්වන කීපය අවස්ථාවක් වාර්තාාවච්ච නිසා වැඩිහිටිය හුඟගක් මේ ගැනවදියෙන් ඉන්න මං හිතන ඇත්තටම අපි මේ මොහොතේදී ඒ ගැන කතා කරන්න ටෝනෙ ඇයි දරු හිතත්වයට පත්ව වනේ ඊට පෙර අප හිතන්න ටෝනේ දෙමෝපියෝ දරුවන්ට ජංගම දුරකතනයක් අරන් දෙන්නේ. එක එක හේතුවත් තමයි ඒළමයි ගෙරී එලියට ගිය අයින් පස්සේ අපහ ෙදෙත්් එනකක් ලමගේ ආරක්ෂාව ගැන දෙමෝපිය හිතනවා. ඒ දරුවගේ රැකවරණය ගැන හිතලා තමයි අම්මල තාත්තල ළමයෙකුට ජංගම දුරකතනයක් අරන් දෙන්නේ. කට ඒ ළමයගේ ආරක්ෂාවගේම අදනන් දැම් පාසැල් වැඩ කටයුතු විවිධ විදිහ දේවල් තාක්ෂණික දේවල් දමයට ජංගම දුරකතනය හරහා. අධ්‍යාපනක මෙවලමක් හැටියට ඒ පාවිච්චි කරන්න පුළුවන්. වැඩි හිටියොත් පුදුම විදිහර ජංගමුදුරකතනයට දැන් ඇබ්බැහැවීමක් දක්නට ලැබෙනෝ උදාහරණයක් හැටිට ගත්වොත් ලංකාව ජනගහනය මිලියන විසියකයි. නමුත් ලංකාවි පාවිච්චි වෙන දුරකථන සංඛ්‍යාව මිලියන විසි අටයි. ඒ කියන්නේ ජනගහනටත් වඩා අපේ රටේ ජංගමුදුරකථන වැඩී. පිටරටවල් වලට එනකොට දැන් එක්සත් රාජධානයේ ජනගානය. මිලියන හැට හතයි ජංගමුදුරකථන භාවි්‍යය මිලියන පනස් පහයි. අපිට වඩා සංක්‍යත්මකව ගත්තු ජනගහන අනුපාතියට වඩා අඩුයි. හැබයි දරුවන්ගේ පැත්තින් ගත්තොත් මංහිතන ංකාව දරුවන්ට වඩා මෙහෙ දරුවෝ ජංගමුදුරකථන පාවිච්චි කරනවා වැඩී කියලා. දෙදස් දහනමේ ඔස්කොම් වාර්තාාවට අනුවාර්ෂික වාර්තාාවට අනුව අවුරදු දොළහත් පහල්වත් අතර ලමුන් සයට අසු තුන්දනකට ජංගමුදුරකතන තියවා. දරු ඒ වගේම තමයි සතියකට අවමු වසේෙන් පැය එකකොල හා මාරක්වත් තමන්ග ජංගම දුරකථන පාවිච්චි කරනවා. ඇමරිකාවේ අවුරුදු කොළහවේ ළමයි සයට පනස් තුනකට ජංගම දුරකතන තියනවා අවුරුදු දොළහ මයි සයට හැට නමේකට දුරකථන තියෙනවාඒවගේම ළමයිගින් සයට හැත්ත එකකටෆෙස්බුක්් එකවන්් තියනෝ ොට මේ විදිහයට ගත්තහම ඔෆකොම් වාර්තාවට අනුව සියයට පනස් පහක් දෙමව්පියෝ ොහොම බිහිතයට පත් වෙලයි න්නවා බියෙන් ඉන්නවා තමයින්ග දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔවුන් අන්තර්ජාලයට ගියාට පස්සේ. තින් ඒක හුඟක් වෙලාවට ඇඩික්‍ෂන් එකක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. එවගේම ඇමෙරිකාවේ වාර්තාවක සඳහන් වෙනවා. අවුරුදු දහත්තුනත් දහ නමයත් අතර ළමයි සියයට පනස් තුනක්. ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලායි කියලා. මේ නිසා ඇතිවෙන කායික ප්‍රශ්න තියනෝ මේ නිසා ඇතිවෙන මානසික ප්‍රශ්න තියෙනවා මේ නිසා ඇතිවෙන සාමාජීය ප්‍රශ්න තියෙනවා. ඒ නිස්සයි අපි වඩාත් ප්‍රශ්නයේ පිළිබඳව සාකච්ඡා කරන්න ෝනෙ. විසේසයම ලංකාවෙනං ජංගමු දුරකතන පාවිච්චි කරනවා ගොඩාත් දුරට දුරකතන ඇමතුමකට වඩා හුඟක් වෙලාවට සමාජ මාධ්‍ය ජාලාවලට යන්න එමට න් සෝශල් මීඩිය එතකොට මිලියන හයකට වැඩි ප්‍රමාණයක් හකා ෝශෂල් ඩියා පවිච්චි කරනවා. එතවට ඒ එනොත් හැටහතරලක්ෂ විසි අටදාහක් ෆේස්බුක් ගිනුම් තියන. තට අපිට තියෙන කොච්ච ප්‍රමාණයක්ි ෆස්බුක් එකට ඇබ්බැහවිලාද කියලා ෆේස්බුක්් එකේ හිටපු සභහපතිවරයක් කියනවා අපිට ඔබට ඩොපමින්ක් හිට් එකක් දුන්න කියලා. එතවට ඒකින් අදහස් කරන්නේ ඩොපමින් කියලකන් අපේ හිතේ සතුට ඇති කරන. හෝමෝනෙක් එහම ැතන් හිතේ සතුට ඇති කරන උනන්දුව උද්‍යයෝගයේ ඇති කරන රසායනිික ක්‍රියාකාරිත්වයක්දැ අපේ මොලේ තියනවා නිවරෝණ සයිල. තොර මේ මිනිවරෝණ සයිල වලින් බිලියන අසු හයක් වගේ තියන නිවරෝණ සයිල. ඒවා අතර කොමිනිිකේට් කරන එම ඒ අතර පණවිඩ හමාර වෙන්න නිියවරෝ ට්‍රන්ස්මිටර්ස් මගින් ඒකන්නේ ස්නායු සම්ප්‍රේෂක. ට මේව තුළින් එ එක වැදගත් රසායනිකයක් තමයි ඩොපමින්. ඩොපමින්ං ක්‍රියාත්මක වෙනකොට ඒෙන් අපේ අවධානය වැඩි කරනවා. ඒ වගේමඇශන් එක ඇති කරනවා ඒකම මෝටිවේෂන් අපි දෙේකට උනන්දු කරවන්න මේ ඩොපමින් හෝමෝනය වැදගත් වෙනවා. ඒ වගේ ඒ තුළින් අපි තුළ්‍රශ andක්ෂන් අපිට සතුටක් ඇති කරනවා. සතුට ටික කලකදදි ඇඩික්‍ෂණ එකක් බවට පත්ව වෙනවා තුරු දාහරණයක් හැඩිට ෆස්බුග්ගිය කෙනෙක් ඒක තින ලයික් එවගේ ම ෂයා කර්මෙන්ටස් මේ කියියෝනොකොට තව තව ඒ කරන්නම පුරුදු වෙනවා. තුොර එන්න ඩොපමින් ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. තොර සාමාන්‍ය දේකින් අපි සතුරට පත්වෙනට වඩා දැන් මේ ක්‍රමෙන් ආාවෑම් පස්ස දැන් කොකෙන් හෙරෝයින් වගේ දේවල් ගත්තහා මතන් ඩොපමිින් ප්‍රමාණය වැඩිපුර සාන්ද්‍රණය වෙනවා. තොට ඒ ටිකටික සුළු ප්‍රමාණයක් ගන්නේ පස්ස ටික ටික වැඩිවෙන්න වැඩිවෙන්න ඒ එන්න සතුර ප්‍රමාණය වැඩිවෙනවා. පුංචිදයකින් අර ඉස්සර සතුරවෙච්ච ප්‍රමාණට සතුටුවෙන්න බැරුව. එය වැඩිපුර අවශ්‍ය කරනවා නිතර අවශ්‍ය කරනවා. ඒ වගේ ඇබ්දහැවීමත් තමයි මේ සමාජ මාධ්‍ය ජාලාවලට අපි තුළ තියන්නේ ඩොපමින් ප්‍රමාණය වැඩිවෙනවා ඒ ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න බලාපොරොත්වෙෙන් නැවත නැවත අපි වඩාත් ක්‍රියාත්මක වෙනවා. තිය නිසා අපි මේ කාරණය තේරුම් ගන්නට ඕනේ ඒ අපි සමාජයේ තියෙන සාමාන්‍යයෙන් චර්්‍යාත්මක වෙනස්කමකට වඩා ඇඩික්ෂන් එකක් බවට පත්වෙන වනන් එහෙම නැත්තගේඒ හුගක් වෙලාට ඇබැෙවීමක් බවට පත්වෙන වනම් එක මානසික ප්‍රශ්නයක් වෙනවා මොලේ සයිලවල ක්‍රියාකාරිත්වයට බලපාන විශේෂේ දරුවන්ගේ සාරීරික වර්ධනයට වගේම මානසික ප්‍රශ්වලට මතකගේ අඩුවීම ඒවගේ සැහැසි බව වැඩිවීම විශේම නින්ද නොයාම කුඩා අයටත් වැඩිහිටියන්ටත් හැමෝටම ජංග දුරකතන වැඩිපුර පාච්චි කරීම තුළින් නින්දයාම මේ ප්‍රශ්න ඇතිව වෙන ජානයේත් ප්‍රංසේත් මේ ගැන පර්ේෂණ පරසක් සිද්ධ කරල තියෙනවා ලමයි සිය ගන්නක් එකතු කරගෙන ඒ අයගේ නිර්දේශය වෙන්නේ අවම වසේ නින්දකට පෑයකටවත් පෙර තමන් නිදාගන්න පැෑකට පෙර. සියලුම එලෙක්ට්‍රොනික්පකරණවලින් අයි වෙන්න ජංගම දුරකථන පරිගණක ටෑබ්ස් මේ ඔක්කෝගෙම නින්දට පෑකට පෙරයි වෙන්න ඒවගේම තමන්ඟ නිදන කාම්බරට මොනම හේතුකටවත් මේ ගෙනියන් නැතුව වෙන්න ඒවගේම දෙමවපිය හැටියට ඔබ යම්කිසි නීති මේ රාමුවක් ඇතිකරගන්නගේ ඇතුළ තුළ. කියන්න අපි කෑම කන වෙලාට ජංගම දුරකථනය පාවිච්චි කරන්න ගෙදෙට අමුත් එක්කාව හම ජංග දුරකථනය පාවිච්චි කරන්නේ නැහැ.ඒවගේ විනෝධ වෙන වෙලාවකද අපිේ පාවිච්චි කරන්නේ නෑ. ඒවගේම දරුවන්ට නීති දාල හදනවට වඩා. ඒ දරුවන්ට ආදරෙන් කියල දෙන්න. ඒ අඇගේ මොලේට වෙන හානිය ජංගමුදුරකතනවලට ඇබ්බැහවීම නිසා. ඒ තුළින්ම තමයි අපිට දරුවන් හදාගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ඔබත් ආදර්ශමත් වෙන්න. ඔබ ආදර්ශමත් උනොත් තමයි. ඔබ පෑගානක් දව සමහරු ඉන්නවා පර්ේෂණවලින් හෙළිවෙනවා සතිීට පය විසිතුනත් ජංගමුදුරකතනය ඉන්නවා. ද සමහර ළමයි ඉන්නවා ඒ ලමයින්ගි පැය නමය මාරක් සහර දරුව ජංගමුදුරකතනයට අබැහිවෙලා ඉන්නවා. එනිසා මේවැයිෙන් අපිට තේරෙන්නේ අපි දරුවන් ඔ බේරගන්න ටෝනිෙ අපිත් බේරෙන්නෙ ටෝනිෙ. එනිසා ජංගබදුරකතනේ හොඳ දෙයක් වැදගත් දෙයක් අවශ්‍ය උපකරණයක්. නමුත් ඒකට අපි ඇබ්බැයි වෙන නැතුව. ඩොපමිම් ප්‍රමාණය වැඩිපුර ජංගමුදුරකතනින් ගෙන්න්න ගන්න නැතුව උත්තේජනය කරගන්න නැතුව සාරීරික ක්‍රියාකාරකම් එලෝලු වර්ගාහාර ගැනීම තුළින් පළතුරු වර්ගා හාර ගැනීම තුළින් සහ සාරීරික අභ්‍යාස තුළ නොත් අපිට ඩොපමින් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණ් ඇතිකරගන්න හිතේ සතුටක් ඇතිකරගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන වඩාත් සංවේදීවන්න වඩාත් හිතන්න දරුවන්ට ආදරක් සැනේ හසෙන් මේ බව කියල දෙන්න. ඒ වගේම ඔවන් දුරකතන පාවිච්චි කරන්න නියමිත වෙලාවක් දෙන්න. ඒ එක්කම හැමතිස්සෙම ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉන්න. එතකොට අපිට පුළුවන් වේවි. අපේ දරුවන්ගේ මේ තින ඇබබැහිවීමෙන් ඔවුන්ව මුදවාගන්න. ඔබට ඒ සඳහා ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.